උස්සනකොට එහෙම මස් කෑලි මූණෙන් බිම වැටෙනවා. මේ බිල්ල මෙහෙම මෙහෙම කැරකෙනවා. මූණටමයි වෙඩි තිබ්බේ. මූණටමයි වෙඩි තිබ්බේ. ලී සාගරයක් විතර ගියා මන් දැක්ක. සිවරාත්‍රි දවස රජු නිර්මාණයක් එදා ළමයි දෙන්නත් ඒ නිසා ගෙදර හිටියේ. අර පුදුම තව කීපයක් විජේ කිව්වා. කවුද බිරු ඇట్లా උඩ තරගනේ එරි කියලා ඔළුවට. එතකොට මං හිතුවේ විජේ කියලා. අපේ ගෙදර වැඩ කරන මේ අන්න අපි කටයුතු කරපු ඒ සෙක්‍රටරි. ගන්නේ නැති ලකා. දැන් වසර 33ක්. විජේ කුමාරතුංගයන් ඝාතනය වෙනවා. ඒ නිසා අද උදෑසන සිටම මේ ගුණ අනුස්මරණ උත්සවය පැවැත්වුණ සීදුවේ ඉන් අනතුරු අපි ආවා අද මේ මහරගම ළමා නිවාසයේ මේ දානෙට සුචරිතෝදය ළමා නිවාසයේ දානය සඳහා සහභාගී වෙනවා. ඒ අතරතුරේ තමයි අපි මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ පෞද්ගලික ලේකම්වරිය අල්ලගත්තේ. එහෙනම් ආයිබෝන් අපි වැඩසටහන පටන් ගමු. ඔබතුමියගේ සම්පූර්ණ නම මොකක්ද? තිලකා පොඩිමණිකි මහත්මිය. ඔබතුමිය තමයි හිටපු ජනාධිපතිතුමියගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් වැඩ කටයුතු කළේ. අපි දැනගන්න කැමති විජය කුමාරතුංග මහත්මයා කලාකරුවා, දේශපාලඥයා, මානව හිතවාදියා. ඔහු කොහොමද ඔබතුමිය හැඳින්ගන්නේ? මම විජය කුමාරතුංග මහත්තයා අඳුරන්නේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මම අඳුරනවා 73 ඉඳලා. කොහොමද ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මම රස්සාවට එනකොට මැතිණිය එතන වැඩ කරනවා. අධ්‍යක්ෂිකාවක් හැටියට. ඉන් අනතුරු 1977 මැතිවරණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුනා. පරාජය වුණාට පස්සේ එතුමිය ගෙදර ගියා. ඊට පස්සේ UNP ආණ්ඩුව ඇවිල්ලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, අපි ජනාවාස කොමිෂන් සභාවේ හිටියේ ඒක කොටසක්. ජනාවාස කොමිෂන් සභාව වහන්න ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් හින්දා වහන්න තීරණය කරා. වහන්න තීරණය කරනකොට ඉස්සෙල්ලාම මේ ශ්‍රී ලංකා නිදහස් ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක පළවෙනි වරට අයින් කරා. ඒ අයින් කරපු එකට මං අහු වුණා. ඊට පස්සේ මහශක්තිතර ගෙදර ඉන්නකොට මැඩම් කතා කරා, මම දිනකර කියලා පත්‍රයක් කරනවා, දේශපාලන පත්‍රයක්, ඒකේ වැඩ කරන්න ඉන්න කියලා. එහෙම තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ළඟට ගියේ. ඔව්. ඊට ඉස්සර ඇඳලා 73 ඉඳලා එකට වැඩ කරා. ඔව්. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් එක්ක කටයුතු කරන කොයි කාලේ වගේද? මම යනකොටත් එතුමිය බැඳලානේ. 76 බැඳලානේ එතුමිය. 76. ඔව්. 76 බැඳලා මම යනකොටත් එතුමා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මහත්තයා. ඉතින් ඊට පස්සේ දිගටම ඉතින් එකටනේ වැඩ කරේ, දිනකර පත්‍රයේ වැඩ කරා. ඊට පස්සේ අවුරුදු 5කට විතර පස්සේ ගෙදරට ලේකම්වරියක් නැහැ කියලා ගෙදර ඔෆිස් එකට මාව ගත්තා. එතන ඊට පස්සේ ඉතින් එතුමා හොඳටම අඳුරගත්තා. එහෙම තමයි හැඳින ගැනීම සිදු වෙන්නේ. ඒ වගේම අපිට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය හිටපු ජනාධිපතිනිය ස්වාධීන රූපවාහිනියේ පැවැත්වෙන සම්මුඛ සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කරනවා විජේ කුමාරතුංග මහත්මයා ඝාතනය කරන අවස්ථාවේදී තිලක නෝනත් එතන හිටියයි කියලා. මේක තමයි අපේ කතාවට පෙර නිමිත්ත. ඒ නිසා මම දැනගන්න කැමති මේ ඝාතනයේ සුළමුළ මොකද්ද, කොහොමද එදා සිද්ධ වුණේ? 1988 පෙබරවාරි 16 වෙනිදා අද වැනි දිනක කොහොමද මේ ඝාතනය සිද්ධ වුණේ? එදා උදේ මං එනකොට විජේ කුමාරතුංග මහත්තයා හිටියේ නැහැ. හිටියේ නැහැ. ඉස්සරින්දා අපි දන්නවා හලාවත යනවා කියලා තිබුණා. හලාවත ගිහිල්ලා ආවා 12ට ඉස්සර, 11ට විතර ආවා. ආවහම
විජේ මහත්තයා රට යන්න හදලා දුන්න එක්කෙනෙක් ඒ වෙලාවේ ඇවිල්ලා හිටියා අතන ඔවේ අඟුඩ උපාලි කියලා. උපාලි චන්ද්‍රිකා මැඩම් එක කතා කර කර ඒ වෙලාවේ හිටියේ. විජේ මහත්තයා උඩට යන ගමන් ඇහුවා මේ උපාලි අර වැඩේ හරිද කියලා. ඊට පස්සේ උපාලි කිව්වා හරි කියලා. එතකොට ඔයා යන්නේ කවද්ද කිව්වා. ඉතින් ළඟ ආසන්න දිනයක් තමයි කිව්වේ යනවා කියලා. කියන්නේ විදේශගත වෙන. ඔව් විදේශගත වෙන්න. රස හදලා දෙන්න. ඒක විජේ කුමාරතුංග මහත්තයා තමයි කාට හරි කියලා හදවලා තියෙන්නේ. ඊට පස්සේ විජේ මහත්තයා හම්බුණාද කියලා උඩට ගියා. උඩට ගිහිල්ලා ඊට පස්සේ ළමයින්ට කතා කරගෙන ගියා මේ කවුද මම්මලා ගෙදර යන්නේ කියලා. මේ මම්ම කියන්නේ එයාගේ අම්මට ළමයිනුත් කියන්නේ මම්මා තමයි. ඉතින් මම්මලා ගෙදර යන්නේ කවුද කියනකොට ළමයි දෙන්නම ලෑස්ති වුණා මාත් යනවා කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ පල්ලෙහාට බැස්සා. විජේ මහත්තයත් විනාඩි 10කින් 15කින් ලෑස්තිලා පල්ලෙහාට බැස්සා. බහන බහින ගමන්ම ඇහුවා උපාලිගෙන් උපාලි ඔයා කවද්ද යන්නේ කියලා. එතකොට කිව්වා මේ ඒ ළඟ දිනයක් කිව්වා මට දිනේ මතක නැහැ. ළඟම දිනයක් කිව්වා. ආපෝ එහෙනම් වැඩක් නැහැ නේ. ඉතින් ඕගොල්ලන් එනකොට අපි මැරිලා වලලුපු තැන්වල ගස් කොළන් තියෙයි කිව්වා. මේ උපාලි මහත්මයාට කියන්නේ. ඔව්. ඒ යන ගමන් එයා අර වගේ මැඩම් එක සාලි මැද ඉන්නවා. මම අපි ස්ටේයා කේස් එක හරිය හිටියේ. එහෙම කියාගෙන ගියා. ඊට පස්සේ මං කිව්වා ඕන් නැති කතා කියාගෙන යන්න එපා කියලා කිව්වා. කියනවත් එක්කම ඒ එළියට යනවත් එක්කම මට ඇහෙනවා රතිඤ්ඤා සද්දයක්. රතිඤ්ඤා වගේ සද්දයක් ඇහෙනවා. ඉතින් අපි වෙඩි සද්ද ඇහලා නැහනේ. ඊට පස්සේ මේ මං ඒත් මගේ හිතින්ම කියාගෙන මේ කවුද එළියට බහිනකොටම රතිඤ්ඤා පත්තු කරන්න කියාගෙන මෙහෙම එනකොට මට පේනවා මේ තුවක්කුවක් අතින් ගත්ත එක්කෙනෙක් දුවගෙන එනවා ළඟට. ළඟටත් ඇවිල්ලා එතකොට. දුවගෙන ළඟට එනවා දැක්කා. ඒත් එක්කම මේ මං දැක්කේ මේ මූණට අල්ලගෙන ඉන්න විතරයි තුවක්කුව. වෙඩි යනවා. ඉතින් අපි AK-47 ඕවා දන්නේ නැහැ නේ ඉතින්. ඉතින් ඊට පස්සේ අපි කෑ ගහන්න පටන් ගත්තා. කෑ ගහලා මං එතෙන්ට දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා ආයෙත් ආපහු ගෙට දුවලා මට මතකයි මං කිව්වා මේ ගේ පිටිපස්සටම දුරයි දිගයි. දන්නේ නැහැනේ කවුරුවත් මෙතන වෙඩි තියෙනවා ගේ ඇතුලේ ඉන්න අය දන්නේ නැහැනේ. ඊට පස්සේ මැඩම් හිටියා සාලේ හිටියා. මැඩමුත් දුවගෙන ආවා ඉතින්ට. හැබැයි මට මතකයක් නැහැ මැඩම් දුවගෙන ආවා දැක්කේ එහෙම නැහැ මම. ඉතින් ඊට පස්සේ මං ගේ ඇතුළට ගිහිල්ලා විජේ මහත්තයාට වෙඩි තියන ඕකේ කියලා කෑ ගහලා ආවහම තමයි ගේ ඇතුළේ හිටියා ඒ දන්නේ. ඉතින් ඊට පස්සේ එතන වැටිලා හිටියා. මම ආයෙ දුවගෙන ගිහිල්ලා එතන පෙරලි පෙරලි අඬනකොට මිනිස්සු අට වෙලා හිටියා. මිනිස්සු ඇහුවා කවුද මේ කියලා. කවුද කියලා අඳුරන්න බෑ. ඉතින් මිනිස්සු මාව අඳුරන්නෙත් නැහනේ. ඒ පාර මං කව මේ ඉන්නේ විජේ කුමාරතුංග මහත්තයා කියලා. ඒ පාරේ මිනිස්සුත් අඬන්න ගත්තා. ඒ පාර කවුරු හරි අරන් ඇවිල්ලා පාරේනේ මේකුනේ පාර අයිනේනේ. ඔව්. ඒ පාර ගේ ඇතුළට එක්කරගෙන අරන් ආවා. අරන් ආවහම මැඩම් කෑය ගහලා කිව්වා මේ ඉස්පිරිතාලේට ගෙනියන්න කිකි කෑ ගැහුවා. කෑ ගැහුවාම විජේ මහත්තයාගේ ඩ්‍රයිවරු එතන හිටිය අනිත් අයයි ඔක්කොම අපේ ගෙදර අය තමයි මැඩ ඒලායි මැඩම්ගේ ගෙදර හිටියයි. ඔක්කොමලා එකතු වෙලා විජේ මහත්තයා අරන් ගියා. ඉතින් යනකොටත් උස්සනකොට එහෙම මස් කෑලි මූණෙන් බිම වැටෙනවා. මේ බෙල්ල මෙහෙම මෙහෙම කැරකෙනවා. මූණටමයි වෙඩි තිබ්බේ. මූණටමයි වෙඩි තිබ්බේ. ලී සාගරයක් විතර ගියා මන් දැක්කා. මේ ඒ වෙලාවේ මේ ඇඟත් බැහැලා ගියා වගේ දැක්කා. ඒතරම්ම හරි බිහිසුණුයි. ඒ වගේම ජනතා හිතකාමී කලාකරුව රටම ආදරය කර පුද්ගලෙ ඔහුගේ මූණටම වෙඩි තබන්න තරම් ඔහු සාහසික වුණා. ඔව්. ඔක තමයි එකම සිදුවීම. ඇසදුටු සාක්ෂිය. මං හිතන්නේ ඒගොල්ලන් සැරින් සැරේ ඇවිල්ලා බලලා තිනවා මෙතන වෙපන් එකක් හරි නැහැ කියලා දැනගත්තාම ඇවිල්ලා වෙඩි තිබ්බා. හැබැයි ඉතින් එකපාරක් නෙවෙයි දෙතුන් පාර එන්න ඇති බලන්න. මේ 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 වෙලාවේ අර විජේ මහත්තයා ඊට ඉස්සරින් දවස් අර මාතර එක්කෙනෙක් මරලා ඒකේ මරණයට ගිහිල්ලා වන්නේ. එතකොට එක්කරගෙන ඇවිල්ලා තිබුණා මේ අඳින්න බෝඩ් එහෙම අඳින්න පුළුවන් කෙනෙක් හිටියා රත්ගම. උපාලි කියලා යත් උපාලි. ඒ උපාලි ඉඳලා එක්කරගෙන ආවා මේ මෙහෙ ඉඳලා හරියන්නේ නැහැ. සරම් පිටින්ම කිව්වා එයා දාගෙන ආවේ මේ මෙහෙ ඉඳලා හරියන්නේ නැහැ යමන් එහෙ වැඩ තියෙනවා කියලා අරන් ආවා. එයා එක ළමයි එහෙම උදේ ඉඳලා
මේ චිත්‍රාඳිනෝ ඩයරි එකක් අරගෙන චිත්‍රාඳිනෝ එයා චිත්‍රාඳින දුන්නා යාට ළමයින්ට බලන්න. ඉතින් අර යනකොට තාත්තා යනකොට ළමිනුත් පිටිපස්සෙන් ගියා. ළමයින්ට මේ දන්නේ නැහැ මොනවා වුණාද කියලා. ඒගොල්ලන්ට මතක නැහැ ඇහුවට කියන්න. මේ චිත්‍රපොත එහෙම නම් එතන වැටිලා තිබුණා. අර වැටිලා තිබුණ චිත්‍රපොතේ කොටසක්ද ඒ අර චිත්‍රපොතක් කියන්නේ ඒක මේ මන්දක රූප රාමුවක් තියෙනවා මේ. ඔව් ඔව්. ඒකේ වැඳලා තිබුණා. අපි තු හතර දිනා බැන්දා මාත් ඇන්දා ළමයි දෙන්නත් ඇන්දා. ඉතින් උපාලිත් ඇදලා දුන්නා චිත්‍ර. ඉතින් ඒගොල්ලන්ට මම්මලා ගෙදර යන් කියනකොට ඒගොල්ලන් ලෑස්ති වෙනවා එක එක දේවල් සෙල්ලම් බඩු. ඉතින් ඒගොල්ලන්ට එහෙදි සෙල්ලම් කරන්න අවශ්‍යව ඒ ටිකත් අරන් තමයි ගියේ. ඒකෙන් මම දැක්ක චිත්‍රපොත තියෙනවා විජය මහතට වෙඩි තිබ්බ හරිය වැටිලා. මම දැක්කා. මමත් ඒක රූප රාමු කීප එක තමයි දැක්කේ. ඔව් එතන තිබුණා 1988 වුණ සිදුවීමක්. ඔව් විජය කුමාරතුංග මහත්මාව ඝාතනය කරන්න කීප වතාවක් උත්සාහ කරන්නේ. ඔව්. ඇයි මේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලක් දැක්වේ නැත්තේ? එහෙම කියලා එයා හිතුවෙත් නැතුව ඇති සමහර විට මරයිද කියලා. එක සැරයක් නම් මායික නිකන් කතා කරන වෙලාවක කිව්වා මේ මැරුණට නම් කමන්නේ ඒකට නම් දුක නැහැ. හැබැයි මගේ දුවට අවුරුදු 17ක් විතර වෙන කල් ඉඳලා මැරුණට නම් කමන්නේ නැහැ කියලා. මං කිව්වා ඇයි දුව විතරක් පුතා කියලා. ඌ මං වගේ ජීවත් වෙයි කොහොම හරි කියලා. එහෙම කිව්වා. දැන් කමක් නැ නේ ඇහුවර දැන් ඔබට වයස කීයක් විතර වෙනවා? මට 78. ලේසි නෑ. මේ ලේසි නෑ. නමුත් තවමත් ඔබ අවංකවම තාම ජනාධිපතිනිගේ හිටපු ජනාධිපතිනිගේ සමග කටයුතු කරනවා. කටයුතු කරනවා. ඒ විශ්වාසය දිනාගෙන තිබෙනවා. මේ වගේ පිටසක් නිතින් ඇත්තටම ඇසුරු කරන්නේ දේශපාලඥය වුණත් නේද? ඉතින් අපි ඔබතුමේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවදුරටත් දැනගන්න කැමති මේ විජය කුමාරතුංග මහත්මයා මේ ඝාතනය ඇත්තටම සැලසුම් කළ එකක්ද නැත්නම් කාගේ වුණාටද උනේ? අනාගත රටේ ජනාධිපති වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණ රටේ මිනිසුන්ට සමහර විට ඒක මූලික වෙන්නත් ඇති. අනාගත ජනාධිපති වෙන එක නතර කරන්න කරා වෙන්නත් පුළුවන්. රටේ ජනාධිපති ඊළඟ ජනාධිපති විජය කෙනෙක් වෙනවායි කියලා රට පුරා පොලිස් තිබුණානේ ආන්දෝලනය. ආන්දෝලනයක් තිබුණානේ. ප්‍රධාන හේතුවත් ඒක වෙන්නේ නේ. ඒක තමයි. ඒක වළක්වන්නත් බෑ හැබැයි ඉතින් හිටියන. ඒ තරම් මිනිස්සු ආදරය කරා. ඒක දැක්කනේ ඒ කාලේ ඕගොල්ලන් නැද්ද මන් දන්නේ. මම උපදුනේ 85 මේ සිදුවීමේ 88. ඔව්. නමුත් මතක නැහැ. අපි ඒ වගේම අනාගත ඉපදෙන පුද්ගලයන් පවා මේ විජය කුමාරතුංග කියන නම සන්නාමේ මුළු රටක් දන්නවා. දන්නවා. ඒකට හේතුව මෙවැනි කලාකරුවෙක්. ඒ වගේම ජන මනසට කතා කරන්න පුළුවන් පුද්ගලෙක්, දේශපාලඥයෙක්. අනිත් එක ඔහු මේ ජනවාර්ගික අර්බුදය විසඳන්න ගත් උත්සාහය. යාපනය ගිහිල්ලා. මතකයි එක දවසක කිව්වට කමක් නැද්ද? කමක් නැහැ කියලා. මේ කවුරු හරි ඇවිල්ලා එදා හිටියේ නැහැ සිකියුරිටි ළමයාත් හිටියේ නැහැ. කවුරු හරි ඇවිල්ලා ගේට්ටුවට ගහනවා. එතකොට ඇතුලේ දෙතුන් දෙනෙක් හිටියා. විජේ මහත්තයා හම්බෙන්න ඇවිල්ලා. ඊට පස්සේ මට කිව්වා තිලක පොඩ්ඩක් බලන්න කියලා. මං ගේට්ටුව ඇරලා බලපුවාම එතන කවුරු හරි මහත්තෙක් ඇවිල්ලා කිව්වා මුංව ගන්න එපා ඇතුලට මුං මේ කියන්නත් එපා මුං ඇවිල්ලා ඉන්නවා කියලා. මේ මුං හොරු කිව්වා. හොරු කිව්වා ඇතුළට ගන්න එපා කිව්වා. එයා ගෙන ඇද මොකද්ද මන් දන්නේ කිව්වා. මට තේරුන්නේ නැහැ ඒක නම්. ඒ කාගේ හරි නෑදෑයෙක් කිව්වා. එයා මං මේ නෑදෑයෙක් මං බොරු නෙමෙයි කියන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මෙහෙම එක්කෙනෙක් මෙහෙමත් කිව්වා හැබැයි කට්ටියක් එළියේ ඉන්නවා කියලා. ගන්න ඇතුළට කිව්වා. ඊට පස්සේ ඇතුළට ගත්තාම ඇහුවා ඇයි මල්ලි ආවේ. ඊට පස්සේ ඔක්කොමලා කිව්වේ රස්සාවක් හොයලා දෙන්න කියලා. ඉතින් මල්ලිලා දන්නවනේ මට ආණ්ඩුවේ රස්සාවල් දෙන්නේ නැහැනේ. මේ අපි ආණ්ඩුවක් ගන්නවනේ. ගත්තාම මං ඕගොල්ලන්ට දෙන්නා රස්සාවල් කියලා. ඒගොල්ලන්ගේ තහදලා ඇරියා. ඒ තරම ඔහු නිර්වාජ පොඩි මනුස්සයගේ හිතත් හඳුනන පුද්ගලෙ. මේ ආගේ තොරතුරු ගැන කතා කරනකොට මේ මතකයේ තවත් ඇති විජය කුමාරතුංග මැතිතුමත් එක්ක කතා බහ කරපුවා. සිදුවීම් මතකද? මතක කියන්නේ මෙහෙමයි. මම දන්නවා විජේ මහත්තයාට වැඩි සල්ලි නෑ. සල්ලි නෑ කියන්නේ ෆිල්ම් එකකින් ෆිල්ම් එකක් රඟපාලා සල්ලි ගත්තත් ඒක තව කෙනෙක් නෑ කියාගෙන එනකොට දෙනවා. දෙන්නෙත් හැබැයි තව කෙනෙකුට පෙනෙන්න නෙමෙයි. හොරෙන් දෙන්නේ. ඉතින් ඒ වගේ මම දන්නවා
විජේ මහත්තයගෙන් ඉල්ලගෙන එනවා ඇඳුම්. ඒ සමහර විට මේ සීදුව පැත්තේ කෙනෙක්, තරුණ කෙනෙක්. එයා ආවහම එයා එහා පැත්තේ කාමරේ තියෙනවා, ඒකේ වාඩි කරවලා ලොකු පාර්සලයක් ගෙනල්ලා දෙනවා, ඇඳුම් පාර්සලයක්. ඒකත් එයාට දෙන්නේ නැහැ මට පෙනෙන්න. මාව ශාලේටවත් යන්න කියලා එයා හොරෙන් තමයි දෙන්නේ ඒක. අන්න ඒ වගේ ගතිගුණ තියෙන. තව කෙනෙකුට පෙනෙන්න හරි උදව් කරා කියලා නැහැ. දැන් මෙහෙම කවුරු සෙනගේ ඉන්නවනම් මෙහෙම තමයි කාට හරි උදව්වක් කරන්නේ මෙහෙම. අපේ යටින් අංගල. අපේ යටින් එහෙම හොරෙන් දෙන්නේ. තව කෙනෙකුට පෙනෙන්න දෙන්නේ නැහැ. ඒකෝට අරයට මදිකමක් වෙයි කියලා. බොහෝ අය කිව්වේ සමන්ලේකට වෙඩි තිබ්බා කියලා. ඔව්. ඒ තරම්ම අහිංසකයි. අහිංසකයි කියන්නේ නේද? කිය. අහිංසකයි තමයි ඊට වැඩිය ආදරේ. උඩ ආදරේ මිනිසුන්ට. හරි ආදරේ. එන ඔබතුමිට දීර්ඝාෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් මේ කතා බහ සිදු කරගෙන යනකොට සුසිලා වත්තේගම මහත්මියත් අපිට හම්බ වුණා. මේ විජේ කුමාරතුංග දාබරණීය කලාකරුවා දේශපාලඥයත් එක්ක ළඟින් ඇසුරු කරපු තවත් කෙනෙක්. බොහෝසෙන් දේශපාලන වැඩකට තමයි ඔබත් එක්ක ලැබදිවි ඉටු කරේ. මතකේ පොඩ්ඩක් අපි කතා කරමුකෝ ඔබේ මතකේ. මතකේ අවදි කළොත් විජය කුමාරතුංග මැතිතුමා මගේ මහත්මයාගේ බොහොම හිතවතෙක්. මොකද මගේ මහත්මයා ගම්පහ විජය කුමාරතුංග මහත්තයා සීදුවේ. එල්ලේ ක්‍රීඩාව කියන එකේදී තමයි මගේ මහත්තයා විජය කුමාරතුංග මහත්මයාත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් එදා ඉඳලා මගේ මහත්තයා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහකාර දුම්රිය ගබඩ අධිකාරීවරයෙක් හැටියට වැඩ කළා. ඒ අතරේ මගේ මහත්තයා ප්‍රබල කම්කරු නායකයෙක්. ඒකම වාමාංශික විජය කුමාරතුංග මහත්මයාගෙත් තිබුණේ එවන් ගතිගුණ. ඇත්ත වශයෙන්ම විජය කුමාරතුංග මැතිතුමා මනුස්සත්වයේ ඉහළම තලයට ගෙනිය කිව්වොත් නිවැරදි. එතුමාගේ තිබුණේ මිනිසුන්ට අනුකම්පාවක්, ආදරයට වැඩිය අනුකම්පාවක්. ඒ වගේම එතුමා නිර්භීතයි. ඒ වගේම එතුමාට තිබුණ රට ගැන හැඟීමක්. ඒ වගේම එතුමා සියල්ලටම ආදරය කරපු නායකයෙක්. ඒ ගතිගුණත් එක්ක මගේ මහත්තයා සසඳුණා. ඊට පස්සේ විජය කුමාරතුංග මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොයෙකුත් තාඩන පීඩන බැද්දේ මහජන පක්ෂය හැදුනා. මහජන පක්ෂයේ මුල් ආරම්භය සාමාජිකයෝ අපි. ඉතින් එදා ඒක නවනගර ශාලාවේ තමයි පිහිටෙව්වේ. එදා ඉඳලා එතුමත් එක්ක දේශපාලන කටයුතු සම්බන්ධ වුණා. මගේ මහත්තයා රජයේ සේවකයෙක් නිසා පූර්ණ කාලීනව සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් මමත් එවකට ගුරුවරියක් හැටියට සේවය කරලා දේශපාලන පරිගැනීම් මත මගේ රැකියාව අහිමි වෙලා තිබුණේ. මම පූර්ණ කාලීනව සම්බන්ධ වුණා කාන්තා සංවිධානයේ හරහා. ඒ අතරතුර තමයි මෙවැනි ඛේද වචකයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මට කියන්න තියෙන්නේ නැවතත් එතුමා වගේ මානව හිතවාදී මිනිස්සු ගතිගුණ තියෙන කෙනෙක් බිහි වෙයිද කියන එක. ඇත්ත වශයෙන්ම එතුමාට තරහකාරියෝ හිටියේ නැහැ. අපි දැනුවත් වුණා. හැමෝම ආදරේ. මං හිතන්නේ මට ප්‍රථම කතා කරපු ලේකම්තුමිය කියපු දේවල් සත්‍යම දේවල්. පුදුම මානසික හැඟීම් තිබුණේ. ඒ වගේම පුංචි දරුවන්ට හරි ආදරේ. සමහර ඔය දේශපාලන ගමන් යනකොට ඔය පැල්පත් වාසීන්ගේ පැත්තට යනවා. ඒ ගියහම මේ පුංචි දරුවෝ ඇත්තටම අර සමහර දරුවෝ පාරවල් වලින් වීදි දරුවොත් එතුමා උස්සගෙන වඩාගෙන ඒ දරුවන්ව සිප වැළඳ ගන්නවා. ඉතින් අපි ඒත් කියනවා අනේ විජේ මහත්තයා පිස්සුද ඔයගොල්ලන්ට කියලා. අන්න ඒ වගේ මානසික හැඟීම් තමන්ගේ දරුවන්ට වගේ ආදරය කළා. එහෙම නායකයෙක්. එහෙම නායකයෙක්.
ඒ අඩුව කවදාවත් පිළිමහන්න බෑ. ඒ වගේමයි මම දැකපු තවත් ලක්ෂණයක් තමයි වෙලාවට වැඩ කරන එක. වෙලාවට වැඩ කරනවා. මට මතකයි දවසක් මමයි මගේ මහත්තයයි ගිහිල්ලා හිටියා පාසල් ප්‍රශ්නයකට කතා කරන්න තවත් දෙමව්පියෝ වගේක් සමග. ඒ වෙලාවේ යන්න තිබුණා මහිතලේ මගුල්ගේකට. අපේ මැඩම් පොඩ්ඩක් එන්න ප්‍රමාද වුණා. ඒ වෙලාවේදී කෑ ගහලා කිව්වා මට අද වගේ මතකයි චන්ද්‍රිකා ඉක්මනට එන්න දුප්පත් මිනිසුන්ටත් නැකතක් කියලා තියෙනවා වෙලාවක් කියලා තියෙනවා ඔය අය එන්නේ නැත්නම් ඉන්න කියලා. එතුමා මට ඔයාලට කතා කරන්න වෙලාවක් නැහැ යනවා කියලා ගියා. අන්න ඒ වගේ වෙලාවට වැඩ කරන උතුම් ගතිගුණ තියෙන කෙනෙක්. ඒ වගේම තමයි කවදාවත් දුර පළාත්වලට අපි යනවා දේශපාලන ගමන් බිමන් වලදී අපිට හරියට බඩගිනි. නමුත් කවදාවත් වාහනේ නවත්තන්නේ නැහැ. අපිට බඩගිනි වුණත් එතුමා නිදිමරාගෙන හරි යන නිදිමරාගෙන තමයි යන්නේ. නමුත් අපිට බඩගිනි කරන්න දෙයක් නැහැ නවත්තන්නේ නැහැ කවදාවත්. අන්න ඒ වගේ උතුම් ගතිගුණ තිබුණා. මම හිතන්නේ මේ මොකද හෙක්ට කොබ්බේ කඩුව මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලනකොට අපි මේ මුළු ලංකාවෙම සිසාරා ගියා. මම හිතන්නේ පොඩි විටමින් බෝතලයක් විතරයි අරන් යන්නේ. ඒකත් මම හිතන්නේ මැඩම්ගේ බලකිරීමට. කෑමක් කන්නේ නැහැ දවසට. ඒ වගේ රෙස්ට්‍රීම් ගානක් අමතනවා. මිනිස්සු ඒ තරම් ඒ කියන්නේ ඇත්තටම එදා ඒ දිනල හිටපු මැතිවරණයක් කූට විරුද්ධ පක්ෂය නිසා අපිට අහිමි වුණා. මහර මැතිවරණයත් එහෙමයි. දිනල හිටපු දේ අපිට අහිමි වුණා. තවත් කතා කරන්න බෑ මට නම් ඒ ගැන. මට අපේ අවාසනාවන්තකම එච්චර කියන්නේ.